අයිවන් ජයපිට ජයසොයමින් සනත් නැවත වරක් වෙනස් කළ අපේ ක්‍රිකට් පහස එදා වගේම අදත් දැනෙන කාලයක තමයි නැවතත් අපට උදා වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා නව ශ්‍රීලන්ත දෙවෙනික දින තරගය අද රාත්‍රියේ නිම වුණා. තරගයේ විස්තරයන් සමග තොරතුරු රැසක් තියෙනවා. අපි යමු ඒ තොරතුරු වෙත. දෙවන තරගයේ කාසිය වාසිය චරිත් අසලංක හිමි කරගන්මින් පළමුව පන්දු යැවීමට තීරණය කළා. විනාඩි 30කට ආසන්න කාලයක් වර්ෂාව හේතුවෙන් තරගයට බාධා පැමිණීම හේතුවෙන් එක් පිලකට පන්දු වාර 47ක් ලබා දෙමින් ඇරඹි නව ශ්‍රීලන්ත හිමිමේ එක් අර්ධශතකයක් පමණක් වාර්තා වුණු අතර මාක් චැප්මන් පන්දු 81ක් තුල 4 පාර 7ක් හා 6 පාර 3ක් සමගාණකි ලකුණු 76ක් ලබා ගත් අතර නව ශ්‍රීලන්ත ඉනිමේ අනෙක් වැඩිම ලකුණු ලාභියා වූ කඩුළු රකින ක්‍රීඩක මිචි පන්දු 62 දී ලකුණු 49ක් ලබා ගත් අතර සිය මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට එක් ලකුණක් අවශ්‍යව තිබූ මොහොතක මිචිගේ කඩුල්ල ඔහුට අහිමි වුණේ කුසල් මෙන්ඩිස් රැකගත් අනගි උඩවන්දුවත් සමගයි. නැවත වරක් වනිදු හසරංගගේ හිඩෙස පිරවීමට උපරිම සාධාරණයක් එක්කල ජිෆ්රි වැන්ඩසි තම පන්දුවාර 10 තුළ කඩුලු 3ක් ලබා ගැනීමට සමත් වුණා. 41 වන පන්දුවාරය යොමු කළ වැන්ඩසි පළමු පන්දු 2 තුළ නව ශ්‍රීලන්ත කඩුලු 2ක් ලබා ගැනීමට සමත් වුණා. මහින්ද තීක්ෂණද අද දින කඩුලු 3ක් ලබාගත් අතර අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් හා දුනිත් වෙල්ලාලගේ හා නායක චරිත් අසලංක එක් කඩුලක් බැගින් ලබා ගැනීමට සමත් වුණා. තරගයේ පුරාවටම ශ්‍රී ලංකා පන්දු රකින්නන් ඉතාම හොඳින් පිටිය පුරාවටම තම පන්දු රැකීම දියත් කළ අතර අවිෂ්ක ප්‍රනාන්දු අති විශිෂ්ට උඩපන්දු 3ක් හා පැතුම් නිස්සංක තවත් විශිෂ්ට උඩපන්දුවක් රැකගනිමින් නව ශ්‍රීලන්ත කඩුලු 4ක් ලබා ගැනීමට දායක වුණා. එසේම කුසල් මෙන්ඩිස් කඩුල්ල පිටුපස සිට අනගි ස්ටම්ප් කිරීම් 2ක් ලබා ගැනීමටද සමත්වීම කැපී පෙනුණා. පන්දු වාර 45යි පන්දු 1ක දින නව ශ්‍රීලන්තින්ම ලකුණු 209කට සීමා කරන ශ්‍රී ලංකා පන්දු යවන්නන් අද දින සමත් වුණා. පහසු ඉලක්කයක් හවා යෑමට පිටියට පිවිසි පැතුම් නිස්සංක හා අවිෂ්ක ප්‍රනාන්දු වේගවත් ආරම්භයක් ලබා ගැනීමට උත්සාහ කළත් මිචෙල් ප්‍රමුඛ නව ශ්‍රීලන්ත පන්දු යවන්නන් පන්දු වාර 21ක් වන විට ලකුණු 93කට ශ්‍රී ලංකා පිතිකරුවන් 5 දෙනෙකු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් වුණේ ශ්‍රී ලංකා පිතිකරුවන් හට දැඩි පීඩනයක් එල්ල කරමින් අවිෂ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ල ලෙස ලකුණු 5කටත් පැතුම් නිස්සංක ලකුණු 28කටත් පිතිකරන රැස්තුවේ වෙනසක් කරමින් 4 වන පිතිකරු ලෙස පිටියට පිවිසි කමිදු මෙන්ඩිස් ලකුණු නොලබාම ක්‍රීඩාගාරය වෙත යැව් නව ශ්‍රීලන්ත පන්දු යවන්නන් නැවත ක්‍රියාත්මක වෙමින් චරිත් අසලංක ලකුණු 13කට හා නැවත අසාර්ථක වූ සදිර සමර වික්‍රම ලකුණු 8කටත් දවාලීමට සමත් වීමත් සමග තරගය දෙපිලටම දෝලණය වන තරගයක් බවට පත් වුණා. මේ අතර තරගය ක්‍රියාත්මක වෙමින් තිබියදී මිඩ්විකට් කලාපයේ පන්දු රකිමින් සිටි නව ශ්‍රීලන්ත පන්දු රකින්නෙකුගේ දෙපා මැදින් පන්දුව ඇදී යමින් ගිලිහි යාමත් සමග විස්තර විචාරයේ යෙදෙමින් සිටි රසල් ආනල් බෝක්වක් යැයි පැවසීම තරමක හාස්‍යයට ලක් වූ සිදුවීමක් වුණා. නව ශ්‍රීලන්ත පීඩාකාරී පන්දු හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දැවියමින් ඉහළ ලකුණු සබඳතා ක්‍රියාත්මක නොවූ පසුබිමක නැවත සාර්ථක වූ කුසල් මෙන්ඩිස් සුපිරික්ෂාකාරී අනගි ඉනිමක් ගොඩනඟමින් පන්දු 102කදී 4 පාර 6ක් සමග නොදිවි අනගි ලකුණු 74ක් රැස් කරමින් තරගයේ ජයග්‍රහණයට එක් රැගෙන යාමට සමත් වුණා. තරඟ 3කින් සමන්විත එක් දින තරගාවලියේ තරඟ 2ක් ජයග්‍රහණය කිරීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 2කට බිඳුවක් ලෙස තවත් තරඟයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය හිමි කර ගැනීමට සමත් වුණා. මේ අතර පසුගිය තරගාවලි කිහිපය පුරාවටම අසාර්ථක වූ පිතිකරුවෙකු සදීර සමර වික්‍රම තෙවන තරගයට එක් කර ගැනීම නොකළ යුතුයි. ඒ අපේ අදහස. එක් කරන්න ඔබේ වටිනා අදහසත්. දිනෙන් දින අලුත් වන ක්‍රිකට් පිටියේ නවතම තොරතුරු සඳහා චමි බ්ලොග් YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.